ගරු කථානයක තුමනිින් කලින් නොදාගෙන තිබුණ මේ අමත්්‍යන්ස තුනම එකට විවාදිට ගන්න එනිසා දහස් දැක්වීමේදී මගේ පැත්තෙන් අමත්‍යෙන්ස සතුට දාල කරුණු දැක්කම් සිදු කරන බලාපොත්තු වයනවා පළවෙනි කාරණාව ගරු අග්‍රමාතතුමාගේ විසේ සම්බන්ධයෙන් විසේසෙන්ම සැලසුම් ක්‍රියාත්මක කිරීම සැලසුම් ආර්ථික සැසුම් කටයුතුව බතුමාගේ අමත්‍යන්සට අටත්තයෙන්නේ. නමුත් ගරු කථානායක තුමනිින් මේ වෙනකොට දිස්ට්‍රික් සම්බන්ධී කරන කමිටුවලින්. ඔබතුමන් ලගේ ආණ්ඩුවේ සැලසුම් ක්‍රියාත්ම කිරීමේ යාන්ත්‍රනය සිද්ධුවෙන් ිස්ට්‍රික් සම්බන්ධී කරන කමිටුව සහ ප්‍රාදේශය සම්බන්ධී කරන කමිටු. එතකොට ඉතා පැහැදිලිව එද්දාශනමසේ අනුහතේ නිකුත්කරපු සැලසුම් ක්‍රාත්ම කිරීමේ අමාත්‍යන්සේ චක්‍ර ේකනයක්තින්. ඒ චක්‍ර ේකනයට අනුව දිිස්ට්‍රික් සංවධන කමිටුවේ සභාපතිවරයක් සහ. ප්‍රදශය සම්න්ධ කරන කමිටුවල සහපතිවරුන්ව පත් කළ යුතුවෙන්නේ මහා ජන නියෝජිත. ඉතා පැහැදිලිුවේ චක්‍රලේකන තියෙන්. එහි ේකම්වරය වෙන්නේ ප්‍රදේශී ලේකක්. නමුත් මෙතෙක්කල් ඒ ක්‍රමවේදී අනුගමනය කරා. නමුත් ඔබතුමල්ලා වර්තමාන ආ්ඩු බලේට පත් වනාට පස්සී මේ චක්‍ර ේකනයක් සම්පර්ණය මුල්ලගනය කරලා පවත්ත ගනාපු සම්ප්‍රදාය ක්‍රමවේදයක්ත් සම්පර්ණ උල්ලගනය කරලා දිිෂ්ටික් සම්බන්ධි කරන කමිට සභහපදූරයටත්. ආදේ සම්බන්ධි කරන කමිටු සභාපද්දූරයටත් සමහර මහජන නියෝජිතයෝ නොවන ආසන සංවිධහැකවරු ඒවගේම විධ පුද්ගලයෝ පත් කරලාතිය.ඇ මේක යහපාලන මූල ධර්මයට සම්පූර්ණයම පටහැන්. යහාාර මූර ධර්මයට ඉතරක් නෙමේ. අර කියපු අනුුවහතේ නිකුත් කරපු චක්ලණයක නත් පටහැ. ඇ මෙතෙක්කාල් අඩුමගානෙ මේ රජපක්‍ෂ පාලනය කාලිවත් එහෙම දෙයක් වන්න. සිිල්ලාජපක්සගේ බිරිඳ පුස් පාරජ පක්ෂ මේක වාඩි වඩ හැදවා. අපි ඉඩ දුම් නෑ. මොද ඒක පොදුවේ තියන මූලික චක්ලයක නොලටහැන් මාාජනියෝජිතක් ියයුතු. බසිලලාජ පක් මත්තයකගේ බිරිඳ කොද මජන යෝජතයක්ක අරගගේ බිරි ූ පමණි. අද එහෙමයි සභහපති දූරයයක් ධාරණවා සමහරස සංග ධයකරක ලබතු ක් ජාති පක් ස සන් ධහයකරු මෙම සබ ද දර දර. කියන මේ පත් කරපු නියෝජිතය කියන එයෝ එහෙම කොහොමද පත්තෙන් අඩු ගාන චන්ද බලහිට පත්වෙන්න. ප්‍රාදශ්‍ය භහාවක සභහපති කෙනෙක්වත්වෙන්න. හිටපු අඩුගන මහර්ත්තන්ල හිට පොයවත්යන්න හිටපු මන්ත්‍රි කෙනෙක්වත් නැහි හිට පොහයවත්වෙි. තබතුල් පක්ෂය තුලේ සංග ධහකර කියල පත් කරනය එක ඒක වෙන දාල්. හැබ ඒ එක මජනතාවට අදාල නෑ මහජනතාව තින මහජන නෝජතයෙක්. ස මන්ත්‍රවරෙක් ඒ ආසනයට නැත්තම්. න ආසනයක මංච්‍රිවරෙක් කර එකට පත්කරන. එහමත් තමයි මෙතෙක් කල් අනුගමනයකර පුක්‍රමවේදී. ඒ ආසනයට පාර්ලිමින්තු මං්‍රිවරයෙක් නැත්තං ඒ දිශ්්‍රික්කයේ තුළ වෙනත් මන්ත්‍රීවරයෙක්, ආසන දෙක තුනක සවපති දූරේ දැරුවවා, ප්‍රදිසිල්ලේ කොට්ටාස කිීපේක්. න එහෙමත් නැත්තන් පාත් සබහ මන්ත්‍රීවරයෙකෝවරයක් මේ සබපිද දූරේ දරුවවා ඇම ඔබතුමල්ල මේ අනුගමනය කන කමය තුළ මේ කිසිඳු දෙයක් බලලා නැතුව. ම කක් හදගේ අන සංවිධාහයකරු පත් කරල ති සමහරු මේ බරපත්තල චෝදනාතය අය. මෞදාහරයටකිවොත් මිනිමරුම් චෝදනාතියන අසරන සංවිධහයක පත් කලයි නො මේක සභහපතිීදයට. මේක කොහම හපාලනමින් මේක හපාලන මුල ධර්මට සම්පූර්ණම පටහැ. එනිසා කරුණා කරලා මේ ක්‍රමවේදය වෙනස් කරන්න එද්දාසමසේ අනුහතේ ඒ චකල යකනට අනුව කටයුතු කරන්න ඒ චකල ඒනය. මගල්ල බතුල්ල සලසු ක්‍රියාත් කිරීම මාතයසේ අලු චක්ලක කුත් කල ති නම් එක මේ බහාවට සභාගත කරන්න මන්ත්‍රවරුන්ට රටේ ජනතාවට දැනගන්න තියන් එහෙම චක්ලයකන කොයිදට නිකුත් වනේ කවදේ චක්ලෙකන ැහවේ ජනාධපතිවරයායට පුළුවන්ද එහම විශේෂ නියෝජිතය පත් කර ජනාධිපතිවරයක් තමන්ගේ නියෝජිතෝ කියල පත් කර.ඇදට එහම කහම දෙවෙන් මහජ නියෝජිතවෝ නැතිහ. ජාධිපත්තුමාට පුළුවන් මහජ නියෝජිතයක් වන කෙනෙ පත්කර. එම ක් හ ක් . රාජ පක්ස තොන ලාග පුළුවන් හෙමෙන් එ යයා බිරිද ඇල් ට ෙන්ඩ ඇැද වගේම අදත් සහ ඇැතුරුගේ ිරිද . ඒක කොහම රාජ ත ර තු රාජ ර ද අසරන ම් ර ප්‍රද ල් ම්ර අසන ේ. තුම ල කල ක් කලා පිටිතුමද ොද තුමල්ල දන්නවාක නීතියට පටහැන. පොදු සදාචාරයටත් පටහැනි සම්ප්‍රදායටත් පටහැනී කියලා නමුත්ඒක වෙනස් කරන්න රජන ධාරිින් විදියට ඔවුන්ට හැකිියාවක් බලයක් නෑැ සමතැන්ටතම ලයන්නේ ගරුුව මැත්තු මාටතමයි බලේතියෙන්නේ ජනධිපතිවර ඒ රද්ධ කරනවා නම් ඒ දත් නිවරදිවී යුතුයි. වෙනත් කවරුවවරේ කරන නයිතැනත් නිවැරදි යතුයි. දැන් බොෝ සම්බන්ධි කරන කමිටුවල සම සහප තිවර ක කියලා දෙන්නෙකින්. දි පක් ලක ද පක්ෂක්න අපි ඒක ප්‍රශ්නයක් න ආණ්ඩුවන උතු මල දැ කින න ජාතිකකා්ඩුවක් තිේවා කියලා තේජාති කාණ්ඩු නාර්ති කණන්නයක හැ මන යජතවය මහජන නියෝජිතයන්ගේ පිට සහප දූරලට පත්කරනක වහම නතර කළ යුතුයි කියනෙක ම මුලිින් අවධාරණය කරනු. ඉළඟට දරු කථනයක තුමනි කැමති අධිකරණ මාත්‍යන්සේ වෙතේ යමුමන්න ජධිරණ මාත්‍යන්සේට යොමවෙන්න ආරම්භ කරද්දී. පි මතකයි පහුගේ කාලේ බධනාගාරයේ පහරදීමක් සිද්ධ වුණා. ඒ බන්ධනාගාරයේ පහරදීම සම්බන්ධය විශේෂ කොමිසන් සහ කොමිසම් දෙකක් පත් කර. පළවෙනි කොමිසම අතපත්තු කොමිසම ඒ කොමිසම්මග ය මාර්තාවක් දුන්න හැබැ ඒ වාර්තාව පිළිගන්න බැයි කියලා ට පස තව කොමිසම පත් කරක්. ඒ බන්ධනාගාරයේ සිද්ධ වෙච්ච ඝාතනයක් ඒ ඇතරම ගත්තුොත් ඝාතනය. ඉතා පැහැදිලිුව සැලසුම් සහගත්තව බන්ධනාගාරය ඇතුළට කඩම්වැදිලා වෙඩිතියලා. ඒ සිරකරුවන් ගාතනය කර. තුර අපි ගහති නෝ බෝඩ්ඩ් එක සිරකරුවන්ද මනුෂ්‍යෝ වෙති ඔුන්ගේ අයිති අප ආරක්ෂා කල යුතුයි කෙල්. හැබයි එහෙමතිබුණට ජාත්‍යන්තර මූලික මානවහිමිකම් නීතින් පව උල්ලගනය කරමින් ඒ පහුගේ කාල අපිට මතකයි බන්ධනාගාරයේ ඒ සිරකරුවන් වෙඩිතියලා ගාතනය කරලා දැම්ම. ඒේ පිළි බඳ පත්කරපු කුමිසම. ඒ කොමිසම්මල වාර්තක්කෝ.ඒවා අද වෙනකං එළිදරව වෙලා නැහැ. එනිසා. ඒ වාර්තා පිළිබඳ වහම ඒවර්තා වැඩංගෝ පිළිබඳව හටේ ජනතාව දැනගන්න කැමති, ඒ රටේ ජනතාව බලපොෘතිංග නොයි ර්තාාව ඩංග මොකද ඒවැයි නිරීක්ෂණමොනවද නිගමොන මොනවාද කිය එක ඒ පිළිබඳ ඔබුතුමල්ලා නිවැරදි දනවත්කිරමක් කරන්න පවද් කිය දැනගන්න කැති. තුම රජ පක්ෂ නපය නික්තුම ගුතානයක තුමි මේ ගරු විජිතේරත් මන්ත්‍රතුමා නගන කාරණය දගත් කාරණයක්. මේ අණඩු පිටවන්නට පෙර සිද්ධවනු මේ සිද්ධිය අදාළව එදා මහාධි කරන විනිස්සුරු තුමාගෙනෙගේ සභාපතිත්වයෙන් යුතුව කමිටුව පත් කරල පරික්ෂණයක් කෙරලා තිබුණ. අපිත් එෙක් අධ්‍යයනය කරලා බැලුව ගරු කතානයකතුම ඒ කොමිටුව ඒ වාර්තාවේ ගත යුතු හරයක් තිබුණේ නෑ. එක නිසා මම පිළිඳව මහාධි කරන විනිසාකාරතුමෙක් වුගේ සභපතිතයෙන් යුතුව ත්‍රිපුද්ජල කමිටුවු පත් කර. ඒ කමිටියෝ අර්ථාවේ හුගක් සංවධී කාරණා තියනවා ඒක නිර්දේශේ තියනව පරීක්ෂණ කරලා මේ පිළිබඳව නීති පවර ගත යුතු කාරය. ඒ අනුව ජනතාවට ඒක හෙළිදරව් කරන්න පුළුවන් කරුණු සියල් ඇතුළත් කරලා මාධ්‍යයට අපි කටේ ජනතාවට සම්පූර්ණ විස්තරයා ලබා දුන්න. දිරිකටයුතුදහා අවශ්‍ය ප ීක්ෂණ පවත්වන්නට පොිස් පතිතුමාට අප යොමුකර ඒ පිල්ිබඳ සහිකැඳවීමකුත් අපි කරලා තියෙනවා. මර්ථමානයේ ම මාත්‍යයන්සේ ගරු වැඩියම් ස්වාමනාද නැමතිතුම ඇති පවතින්න. ජයි ඔබතුමා කියේරවනම් ර්තාව පිළිගන්න බැහැයි කියලා. අපි දැනගන්න කැමති වර්තාාව තියෙන් ෙමනවද. එඒස කරන කල සබගත කරන්න මේ බේ පාලිමින්තුේ මන්තරුටවාර්තාාවන ඊට පෙරේක ට පෙරේ පලිගන්න බැරිනිසා අපි අලුතෙන් එකක් පත්කර. ඒ ඒකේ අප පි අපිශාස කරනවා ඒ සාධාර්ණ සාර්ථක පදනමක් මත තියෙනවා කියලා. ඒක උඩ ඉදිරි පියවර ග්ඩ කියලා තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳයි බ ඔතුමා ගත්ත පේව බොම හොඳයි ගැ ොෝම ස්තුතියි කමන්න දෙකමට අපි ටේවල් කන්න තු අපිට ජනතාවට දැනගන්න පුළුවන්. ඒ ඒ වෙච්චලගෙදේ වහන්න අහදපු අයකවුද ඒ කමිතුුවදා පරිීක්ෂණ යටගන් නැදවකෝමද ඒත් දනතාව දැනගන්නු ගරු ජස්රා භක්ෂම කරුතාානයකතුමනේ ඒ අපි හෙළි දරව් නොකල යුතු කරුණුයි එකේ ල අපි තීරණය ඒ ජනතාවට හංගන්නවත්. ඔබතුමාලාට ඒක වසංකරන්න වත්නෙවෙයි. ඒ කරුණු එලියට ආවත් ඉදිරිියදී කරන පොලිස් පරික්ෂණටයුතු කරගෙනයන්නට බැරිවෙනවා. සාක්ෂිකාරීන්ට ප්‍රශ්නමත්තුව වෙනව සාක්ෂිකාරීට ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නමතු වයෙනවා. ඒකනිසාතමයි අපි ඒ සංවේදී කරුණු ටික විතරක් ඉතුරු කරලා ඉදිෙලිතරව නොකර. පොලිස් පතිතුමාට නිර්දේශ කරේ මේ පරික්ෂණ ඇතයි ඉවර කරලා නීති පයවරගන්න එතකොට මේ සියල් එලියට ේවි ඔවුගරු ඇමැත්තුබනි ඒ සත් ඒ පිළිබඳව සාක්ිකරුවන් ආරක්ෂාකිරීම වෙන පනතක් යෙනවනි. තය අප ඒ පනතරනුව ක්ෂකුවන් ආරක්ෂාකරම ඒක නීති ඔන්න යෙන. වලේ වංගු විහන්ටයක් නෑ. නිසා මේක ජනතාවට දැකන්න ෝනිීමමයි. එනිසා ඒ සාක්ෂ නාගේ රක්ෂ ව වුවෙන් ඔබතු මේ පාර්ලිමේන්තු ද අලුත් පාර්ලිමේන්තුවේද ෙනම පනතක් සම්මතකර ඒ පනතන අපිේ සාක්ෂකරුව රක්ෂා කරන්න පුළුවන් ඔබතුමා කීනවනම් තවත්්‍යහටගේ සංවේදී කරනු තියනවකි බේ කරන ටික යන්නකු. දැන් එහෙම වාර්තා දීල තියනවුව. ර ක් මහත ම ක න ති ර ස කර රක්ෂ ර ස සු ඒ බු. ටිපෙක් කල ඉතෘටික දුන්නා. කමක්නෑ ඔය කියන සංවේදිීටිකට මොනහරි කල්ලා ඉතුරෘටික ද නිර්දශ්ිකද නිගමනටිකද කුත් කර සියලුම මාත නිකුත් කර මේ නයෝජිතයන් දේ මහ නෝජිතයන්ටද පා ට ද පි පි සපයන්න රයිට ඒ අරුතර ඔන්න ල කිප්ේ. ඒි න්න ුවන්ටි න්න ඒටක ැමත දන්න ඉඩිට කරලා ඔබතුමා කිය විදිට එඩි කල පම පිළිගන්නවා ඔබතුමා කියනවන ප්‍රශ් කියලා ඒටි ෙඩික් කල ඔන්න ට්නෝට කුදදා රම් බතුමල්ල ගලු ක්‍රම ේදය පුට් නොට්ටයකුද්දාලා මේ ර්තාව සභාගත කරන්න මහදනයවිද්‍යයන්ට මෙරට ජනතාවට ක දැනගන්න අවශ්‍යයි අත්‍ය අවශ්‍යයි. ඒේවගේම තමයි අනිත් කොමිසම. රොසෙන්චානකට පහරදිපු ඒ පිළිබඳ ොපත්කරපු කොමිසම්. ර ා ඇතු ට පහදදි ර චාක වැඩිතිල මරදම් එතනත් ාතනයක් සිද්දුණ. එතකොට සටි දෙක් ඇතුලට මගන ප්‍රක්ෂණයක් කරනවා කියලා මනකක් කොමිසමකිව. ඊල්ලන්ට ේ පිළිවන් විවේෂ ජනාධපති කොමිස මක් පත් කර. මහනනාම තිල කරත්න විනිසුලුවරයාගේ මුලික්ත්තේ. ඒ ර්කු. ඒර් ජනතාවට දැනුවත් කරන්න කිසි බාධාවක්නෑ එතන සංවේදී ප්‍රශ්නෑ. එනිසා ඒ වාර්තාවත් ඉදිරිපත් කරන්න. ඳනාාරය වෙඩිතා ානය රම් පිබඳ ජනතාවට දැනගන්න ඉඩස ලස්වන්න කියලා ම ආරම්භයක් විදියට ගුතුමාට කියනු. ඊළඟට ගරු කතානයක තුමනි ඒවගේම තමයි ඔබුඳ වන්ද ෝජනය කරන කරපු ගම්පාදිශශික්කය රතුපස්වල. රතුපස්වල පහරදීමසාහ වැඩිතපා ඝාතනය කිරම් පිළිබඳ. ඒකටත් එහෙම පරිීක්ෂණ වාර්තාවක් තිබ්බ කොමිටිය පත් කර. ඒවත් වාර්තානෑතාාව. නොනිල විදියට වාර්තාව එමෙහි. එන නිලමසයෙන් මේ පාර්ලිමේන්තුවට ඒ වාර්තා ඉදිරිපත් කරන්න එතකොටතමයි ජනතාවට විිනිිමිධ පෙන් ආරට මේයි උනේ ොක්ද වැද මොකද කියලා තේරුම්ගන්න පුලුවන්වෙන්න. අනාගත්තේ එවැනි වැරද්ද කරන එක වලක්ව ගන්න පුළුවන්නේ. පොලිසියෙන්ද හමුදාවෙන් ඒ දෙපැත්තෙම සම්බන්ධ වෙලා ඒ දෙපැත්තම යොදෝගත්තේ කවුද එකට නියෝග දුන්න කවුද. වැදගත්තෙ නක. ගෝටාබේ නම් හරි පැහැදිලෝ වාර්තාාව කියන්න. ඒ ර්ථවදින් ගෝටාබය කියලා කතවක් තිබුණා ඉතා පැහදිිිය. ඒ ජපපු හමුදා මජර්වරයා එතනින් එහට ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග කිය එක පැහදිලව තිබුණා එත හරතක්කෝ දැනගන්න කැමති. ගෝටාබේ රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා නොග දීලද. ඒද සිද්ධ වුණේ මො ආ්ඩුවේ මැමතිව ෙද කිවහැම. මේ පාර්ලිමේන්තුවට මැවිල්ලා. එදා එදා ඒ ආන්ඩු මිටපු සහර ඇමතිවර කි්වා මේ ඔන්න ඇති වැඩක් කරේ. පහරදිීම වැරදි. මේගැන පරරික්ෂ තියන නිකල ට පතක නිවා ිරපල මතර හම කිවවා. ඒ ඒ ඒවා ඒවට සම්බන්ධ වෙච්චාය කෞුද කියලත් ඇ විවෘතගත් කිව්වා නොබියත් වනවත් කිව්වා සමහරදේවල්. නමුත් ඒ මේරට ජනතාව දන්නේ. එනිසා රතු පස්සොල්ල වැඩි බාග ඝාතනය කිරීමේ ඒ නිියවගේ දුන්න කෞුද කියනකට දාළ වර්තාව වහම මේරට ජතාව විදියටට පමුණුව වන්න කියනෙකත් ඔබතු මාමට මතක් කරනවා. දරුතානනායක තුමනි. ඒවගේ මෙ අධිරණ ශේත්‍රයේ ගත්තවොත් ගර කතානායක තුමනින් අධිකරණ සේෂ්‍රයේ විිනිශ්චකායවරුන්ත්මාාරුකිරීමසා උුන්ගේ කටයුතු පිළිබඳව අධිකරන සේවා කොම්සන් සභාවන් ක්‍රාත්ම කෙන බෝ ඇත්ත. නමුත් අධිකරන ඇමතිවරයා විදිහෙට ඔබතුමාටත් විශාල වගකීමක් තියෙනවා ඒව ඇත්තියන පරිපාලන ගැටලු ඒවගේම ඒ අධිකරන මාත්‍යන්සේ තියන විද මුල්ල මේ තත්වයන් පිළිබඳව යම්ය ැදිහත්වීම කරන්න බතුමට බයක්ති නො ගකීමක්තිීම. දෙතෙන්නේ දැනට යන ප්‍රධාන ්‍රශ්නයක් තමයි රුතානායක තුමනි මේ අධිකරන කලාප නම් කිරීම. අධිකරන කලාප නම්කිරීමේ විශාල දෝසයක් තියෙන්. සාමාන්‍ය නම්කිරීම සිදුවේ යුත්තේ ජනගහනය සහ භූගෝලිය සාධක මත. නමුත් බොහෝ තැන්වල මේ අධිරන කලාප නම්කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. දේ ල ආස කරන ග. ආසනමෙන් කරගන්න පක්ෂට දිනන්න පුළුවන් චන්ද ිගෙන්න්නේ කොහොමද ඒයනු වාසන මයිම් හදන්. එවැනි තත්වට න අධිකරන කලාප පිහිටවීම පත්වීම ඉතාම කනගාටු දායකයි. එනිසා අධිකරන කලාප පිහිටවීමේදී වඩාත් විද්‍යාත්මක පදනමක් මත මේ අධිකරන කලාප පිටවීම සහ ඒ ගැ ට ක ොහ ගට ත් ච් ැ තියන. ිල්ඩ හද ය හදන. ිල්ලි දවට ඒ ඒවට අවශ්‍ය කරන විශ්ෂකාරවරු පත්කිරින්. ඒ කාඩර්රය එක බඳවගැනින්. ඒ ආන්ත්‍රනය විදිමත්ව සිද්ධවෙලලා වෙන්නේ නැහැ. එනිසා බොහෝ තැන්තියනවා අද විනිශ්චකාරවරුන්ගේ අඩුතියම. උතුරු සහ නැගෙනර පලාත්ගත්තොත් දෙමල භාෂාවෙන් වැඩකරන්න පුළුව විනිශ්කාරවරුන්ගේ විශාල උනතාවයක් තියන. ත ඔබතුමල්ලට පුළුවන්ගේ බඳවගැනීම් කරන්න. ඒ සඳවෙච් නීතිච්්‍යවරු ඉන්නවා ඒ අවශ්‍ය කරන විභාග පොත්ල කඩිනම් කරන්න පුළුව හැබයි. යන පෙන්ි විදාස් රාපක් මැත්තුම ගුතා නායකතුමනි විිත ෙරත් මැතුමා කියන කාරණය සත්‍යයක්. අපේ අධිකරන කලාප කැඩීම පහුගේ කාලවල පළත්පාලන චන්දයට කොට්ටාස කඩනාකාරයටක් දේශපාල ඥොදමයි මේක කරලා තියෙන් විශේෂම ගම් පහ දිස්්‍රික අපිට පවත්වගෙන යන්න බැරිතත්වයට මේ තත්වේ ග්‍ර වෙලා තියෙනවා. ඒක ඇත්ත. ඒ අනුව ගරු කතානායකතුමනි අප. මම මහදිි කරන විනිශ්‍යය කාරතුමා කෙනෙක් පත් කරලා මේ පිළඳව වාර්තාවක් අරගෙන දැන් ඒ නිවරදි කරන්න සියලු කටයුතු කරගෙන යනවා. ඔබතුමා කියනවගේ දිස්්‍රිකය දිස්ත්‍රික්්යට ලංකායමේ තියන ගැටලු. අප ඉදිරි මාස කීපේද විසඳන්නටයුතු කරනවා විශේෂම ගම් පහිතම අපඒක ආරම්භගරන්් මේ ගරුතනයකතු ෝමිච ගරවාම මැත තුම ප්‍රශ්නය හුනා ගන තිබීම වැදගත්. ඒත් ප්‍රශ්නයට පිළිතුර ප්‍රමාදවීම කනගටු දායක ඉක්මන් කිරීම. යිතාමත්ය අවශ්‍ය වෙන වෙලා තියනවා. ඔබතුමා දන්නවා ගම්පාදිශික බරපතල බතුමත් සඳහන් කරා ගම් පාහ විතරක් නෙමෙයි කොළඹ ගත්තත් වෙනත් දිශ්‍රික්වල ගත්තත් මේ ප්‍රශ්න තියෙනවා. මහර අලුතෙන් අධිකරණයක් පිහිටව්වා. දෙදස් දොලහේ මේ අධිකරණය පිහිටව්ේ. ඊට පස්සේ දෙදස් දාහතර විශේෂ ගැටන වෙදනයක් ලිකුත් කරා මහර දිශ්‍රික් අධිකරණයක් පිහිට ඕන කියලා. නමුත් අද වෙනකම් . දිික්ධිරනයක් පිහිට ඕල නැහ. ගම් පහා නඩු ගොඩක් ගොඩ ගැහිලා තියෙන්. මෙ අලුතෙන්ධ අධිකරන ගොඩගිල්ලක් හැදුව හැබයි ගොඩනගල්ලක් හැදවට ගෙනක ඇත්තකරු කතානයක තුමනි. ගම් අපි මහර හදල තියෙනවා අදිසාධකරණයයටටත් එක්ක. ඒ අතර දුරේ වත්තල අධිරණය කඩාගෙන වැටුනා. ඒක නිසා දැන් වත්තල අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ මහර අධිකරණය එක කොටසක හි ඒ දැන් වත්තල අධිකරණය අපි හදල තියන්නේ සක පයක්ක්න වැට සම්පූර්ණ කරන්න. එතකොට මහරින් වත්තලට යධකරණය ගෙනියපුහම මහර දිසාධකරනය අප ට දෙතන පටන්ගන්න පුළුව අගරුගත්න්නයතු. ත්තල අධිකරණය ගරු කථනයකතුමනි මේ අලුත්තා්ඩු බලට පත්වවෙන්නත් කලින් බොහ වැඩට අවසන් කරල තිබුණේ. දේ ඒ පොඩික වැට වැට ික් තියන්නේ ඒේ තවම අුරුත් දෙක් ගතවෙලා තාම අවසන් ලා ැහැ. ඒ සාකි කියන ගරු අග්‍රාමාජ්‍යතුමා මම යෝජනා කර ඇම එතුමාටත් අනාගතයේ අධිකරන්න කලාප බෙදුහම යෝජනාවක පාලිමිත ඉදිරිපත් කර මුලු සබයිම අදහ සරගෙන ක්‍රියත්මකර නැත්තම නැක්තම මවුලක් වුණේ හැමක්නට ඕන විදිට ගිහි දැ වුල ෙකක් දේශන්නන වැත්තියනවා අපිත්තල අධිකරණයටයි ගාල්ලය අලුත් අධිකරණයටයි. මිලියන ට මතක ද එක්සිේ පහකට මුදල්ලක් රජ ෙන්ජිනේරු සස්ථාව ගෙව යෙනවා රජ ඉන්ජනේරු සංස්ථාව ප්‍රමාධ කර අපිය කොල්ල ගෙනල්ල බිමසවා. විමසුවම කිව්වේ ඒ අපි අධිකරන හදන්න දීපු. මුදල් රාජ්‍ය ඉන්ජුනේරු බාර අමතිවරයා ජනාධපති වරනේ දී හිට ජනාතිපත්තුමාගේ චන්දට විය දන් කරලා. ඒක තම ඇත්ත කතාව. ඒකට සාක්්‍ය තියෙනවා. කද කවුද විදන් කලදින් කලෙන නිවාස ඉදිකරී ඇමතිතුමා. අරු ඒකල සජි පෙම දස හ නනෑ කලින් ආටපු හිටපුඒ ගැන කවුද ඔබතුමා විරජතුමා හිටපු ජනාධතුමාදබෑ අධිකරන්නේ ඉතින් යෑ දිනන්නඒ විියදන් කන්න පුලුවක් හ හම කරපු ඒම කරපුක්නෙන ගැෙනින් මෙච්චර පස්පොට් වැැත්තිවි ඔබතුමල රකින්නේ ඒම කරලා කියලා දැකි වහට ඒඔක්කම චෝදන තියන්න පස්පොට් චෝදනා තියන උපන්න සසාති ගොර ෝදනා තියෙක් න රකින්න බතුමල්ලන්නේ දේගන අපිට තියෙන පස්ශ්නේ. මන්දජ ගරවා අධිකන්න අමත්තුමා පොන්ට පෝට එක නැ නකරු තනයකතුම ගරු වාුදේ නාකර ැත්තුම වලිට පයින්ට ෝඩනිවරේ ගැනයි මේ චෝදනාව නගැන්නේ ඕගේ ක්‍රියා කලාපේ ඕගේ සවද්්‍ය ක්‍රියා කලාපය ආදී දේවල්. එවැනි චෝදනාවක්කටකොට සාාවර්නියෝනය තියන්නේ ඒ යම් කිසි යෝජනාවක් කඩුව කරන්න මේ පාර්දිීන්වේ නිකක් හිටිකම මන්ත්‍රීවරයකුට එහම අපවාේ චෝදනා කරන්න ොඩ ගරු මාත්‍යම පිර ජනවරු කතානායක තුම මට කවරුත් ෝනාකරී මත්නවය කරේ විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නය හනවෙලාවට මම උත්තර නොදී මෙතුම කියන්නේ කවද හරි අදාලා මන්ත්‍රීවර එනක්ම්මට බලාගෙනඉන්න කියලා. එහෙම සම්ප්‍රදායක් එහෙම රීතියක් මේ පාර්මන්තු කරනේතිය අලෝක කොහවත්. එතුමා ප්‍රශ්නය අහනකොට එතුමට ඒ කරුණ පැහැදිලිකිරීම මගේ යුතුකමක් මගේ වගකීමක් ඒකට මං අරයමයනකම් මංගඉන්න නෑ ගරු ජෝන අමරදුග පැත්තම ගරු යෝන අමරදුො ඇැත්තුමවා අර මම විජේදසරද පක්ෂ ධිකර ේතුවලට චෝදනාකිරවා ඇයි මේ කොඩන ගල හතර ගොර කරන්න ඇති කියලා එතවල තුවා ුව ඒක සල්ලි කවුද ංොල්ල ලා කියල දැන්යි මංකොල්ල කාරගේ නද පාකිවේ හරි ඒ ඒතුමකිවේ හ. අරුණ නාකාරම ඇතුවා. අරු කථනයක තුමනි අපි යම් සාධාරණ නාරනාගක ආසනයට කියලා යින්න කන්න ආසනයට ඇන්න. අපි සාධාරණත්වයක් උඩ වැඩ කරන්න ටෝන. අපිට චෝදනාවක් තියෙනවනම් ඒ චෝදනාව මේ විදදියට කියන්නත්වරි ස්ටල කිවෝ වගේ කියන්න තිවුණ. යම් සංවේතිී කරුණු තියෙනවා ඒ සංවේතිී කරුණු මට මෙතන කියන්න ඒක මම පස්සේ කියන්න න අපි ඒකට. ගර ග පලිස් රු කතාානයක තුමනි එතන කිසි මන්ත්‍රීවරයක නමක් සඳහ වනේ නැහ නිස වාසදේ නායක්කාර මන්ත්‍රී තුමා දැ ොප්ිය දාගත් බඳන්න තුමා හිටියද කියලා දේ ඇමත්තුම කවුද කියලා දැනගන්න මේ ඒ දැනගන්න කැමති ඔබතුමා මේ අනු රකිින්ඩයන් දෙප ඔබතුමා හොරු රකිින්දඩයන් එපා හොරුව ව කියන කියල බතුම මාරුවට දෙෙපා ඔතු ත්කරු රක්ෂ කරගන්න. ලිග ගරු කතාාාව මනින් මහරගත්තව තැත්තනම පොලිස් කොට්ටාස හයක් තියනු. පොලිස් කොට්ාස හයෙන් අපරාද නඩු පිළිබඳ සියල්ල ගම්පාහුසාවිට යනු. අපා ින් භාගයක් මහරුසාවිට යනු. සිවි සිවිල් සියල්ල ගම්පාහුසාවිට යනු. තු සමහර තැන්වල එකම ග්‍රාමසේවා කොට්ටහාසේ දෙකට බෙදිලා. භාගයක් ගම්පහට යනවා බාගයක් මහරතයෙන්. මහරලාට ීතිච්වරන්ටත් වරදි. මෙද මේ කොයි සාවිතද මේ ආදාල වෙන්නේ කිය. හද ගම සේව වසයමත් දෙකට වෙදිලා. ඇදුර ුසාවිට ගිල්ල උසායිවෙන් තමයි නඩුකාරයක් කියන්නේ මේ මෙහෙට අදාළ නෑ කිය. එතකොට අර සේවාදායකයා ගාස්තුවත්්‍යවල ්‍රස්්‍යයාදුත් වෙලා නඩුවත් කල්ලයන. ප්‍රශ් ගොඩකට පටලේෙනු. එනිසා දැනට බරපතල පරිපාලන ප්‍රශ්නයක් වෙලා තියනො බිම. එනිසා මේක කඩිනම් කළ යුතුවනවා මොද මේ අධිකරන කලාප සහ පොලිස් කොට්ටාසේට වෙන් කිරින්ම් පිළිබඳව මතුවෙලා තියන ප්‍රශ්ණය ගම්පහා විශේෂයක් විදියට මම ඔබතුමාට මතු කරනු. ඒවගේම ගරු කථනායකතුමනි මහර අලුතෙන් ඉදිකරපුයේ අධිකරන භූමියයට ූම අධි කර අල ව ඉඩ පහසක ද බතුම පිග බතුමයි සාචවට සබඳුන බතුම පිගත්ත ආසන්න්නම තියන ඉඩම ඒකට පවරගන්න ඕනිකේ. ිකරමාත්්‍යයසට පරෙන ඒධිකර ගොඩනැගලි සහ තිචවරුන්ට අවශ්‍ය කරන කාරයල්ල පිට දිි කරන්න ඒ ූමිය ලබා දෙන්න එකයි කියලා. පලාත්ති ඩම් කොමසාරිසි ඇර්තියන්. නමුත් ප්‍රශ්න වෙලාතියන්නේ අදේ භූමිය කෞද අත්ත් කරගෙනතිය. ඔබුතුමාමදන්නවා ඔබුතුමාලගේ ආණ්ඩුවම ඇමතිවරයෙක් පදනමක් තියනෙනවා ඒ පදනමන්තමයි ඒ පදනමට තමයි එක බදුවරන්තිය. තු ඒ පදනම මෙන් තමයි දැන් කුලියට දෙන්නන්නේඒ කායට. අධිකරන ඒ නීතිච්චවරන්ට කුලියට දෙන්නෙ පදනම. මේ ආ්ඩු ඉඩම ඉඩ පලා තිනම් කොන්සාරිස්වරයා සතු ප්‍රදීශසි ලේකම්වරය භාරීතන ඉඩම. ආණ්ඩු පක්ෂේඇමතිවරේගේ නමින් පදනමක් අදලා ඒ පදනම්මගින් අතුරුකුල් බද දෙනවා පවත්තායට. රුපියල් ලක්ෂ හතරක් ගත්තා ආරම්භ ගාස්තුවිදිීට පහතත්වට උටත්වට ලක්ෂ දෙකහමමාරක් ගත්ත මාසික කුලිය පහලතටවුවට පලස්දහයි උඩතටවුවට හදදාස් පන්සියයි හැබැයි කිසිදු රිසිට් එකක් නෑ. රජ ඉඩක් කොහොමෙ පෞද්ගලික පදනමකට පවරලා පෞද්ගලික පදන මගින් ආපව එක ගායතවලට කුලිටදී. තිනිසා මේක රජේ සතු ඉඩමක්. එතර දනවා හෙක්්ටාර් දසම නමයකරගේ ඉඩමක් ඒ ඉඩම වහම අගමැත්තුමත් මැද අත්වෙල ජනාධිපත්තුමත් එකඟයි ගරු මහරාසන නියෝජනය කරන ලසන් අලගේ වන්න නියෝජ්ජැමැතුමත් ඉතා පැහදිලි එකගුණා කියලා ලිකිත සාක්සි තියනෝ එතුමා. තිබිච් සකච්චාවද ත පහැදිල කියල කියල යන ගරු අධිරන නමත්තුමහ මහර සහ ද යෝ ජමත ර සස තලගේෙ වන්න ත්තුම ම කල සසාචා ද මහර ධකර ආර කරම ස හර දකර දිරි පිට ඇති රජට අය ඩම අධිරන මත්‍යයන් ස වෙත ලබාදීම සද කතාවේ ලබාද ඇත ේතුම එෙන ලබාද ි න න ගරු මන්තේ හැබයි ඔබතුමයි රන ම ාගන්න ර රග න ඇති. බතු මේ සාගච්චාපි තියන සියලම් මනි්මක් ඉදිරිපත් කරන වෙලවමදී ඒේ ඒ තුමත් කැමති නම් කවරු තිරුද්දවෙ දයක් නෑ. එනිසා දැන් ඒ ඉඩම වහම පවරහ ගැෙන නිතිච්චවරන්ට ව්‍ය ඉඩ පහසකම් ලබා දෙන්නත් අධිකරන ගොඩනගිල් හදන් අවශ්‍ය කනටයුතු කරන්නත් කඩිනම් පිවර ගතයුතු කියලා ම යෝජනා කරනවා මේක කාලයක් තිස්සේ ඇදමින් තියෙනයක් තාදෙශල කම්බරුන්ට මේ පිළවන් දැනුන්දුන්නම ප්‍රදෙශල්ලේ කම්රුම මේ මග රම් ලේ ක ර ියක්ක් වල ති. නම් ට ුතු රම් ර මනුම් කටයුතු අවසන් නට පසි දුවක්ගන්න පට පල බුවක් ේට නුම් නිලද ර ලිපයක්ක් ෙවන න ට එෙම කිසිු ලිපියයක්ක් වල නු කටයුතු රන්න ට කිසිු නන් න බ ල නිද අද අපිතාා කරන්න විසිෙක් නි. තුර ිනු ෙත න නිලධාරිවර යවන්න පලවෙනිද ලිපිය හෙම නෝගයක් එහම තිීදක් ට දීල නෑ කියර. එන්සම බල පස් කර කර හටමහෙට මගරීන සවහම . භූමිය රජය සතු භූමියක් එය අධිකරණය පිටුවීම සහහි ඒ අවශ්‍යතාවයන් සපුරලීම සඳහා යොදාගන්න යොදන්න කියන එක මා මතක් කරන්න කැමති. එවගේම ගරු කථනායක තුමනි මේ අධිකරණවල තියන පහසුකම් පිළිබඳු. බොහෝ මැසීලියනු. විශේසෙන්ම විනිශ්කාරවරුන්ට නීතිච්චවරුන්ට අශ්‍යකරන පහසුම් නිවරදි ප්‍රමාණත් පහසුකම් නැහ. එඒවිතරක්න මේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය කරන පහසුකම්වත් නැහැ බතුම දන්නවා අලත්කඩේ උසාාව විිනිශ විස විනිසුරන්ගේ වාහටිගනවත්තන් රගලක්තියීම ප්‍රමාණවත්තිීදියටට හෙම නෑ. එතැන් සිට වැසිකිලිය කැසිකිලිය එවැනි පහසුකම්වලත් බරපතල අඩුවක්තින්. අපි කෝටි ගානක් මෙතන මුදල් එහට මෙහට නාස්ති කරනවා වියදම් කරනවා. හැබැයි සාමාන්‍ය ජනතාව මේ උසයිවලට ගයාාම ඒව ඉන්න ය බොහු උස ල් වල ඉන්න තියෙ දාඩී දම්මින් පුංචි ට ඉඩ කොටස එ ඉන්න බැහැ. අස න ත් න ොයි ගේද කියල ඒේවගේ න ට සිකි ල ප ස නැන්න හොමද ඒ සාමාන්‍ය ජනතාව තත්ට මොහද. එනි න සහ ිල්ල ති නි න්ති ිම තු දන්න්න ලොක ිල් ි ල න. හි පනත් ල් പිල් කෝටක පිට න කිය කල ගොඩක් ල ද කියන න අද වනක. ීග ම විල් ිල් ටක හිට නැ. උසායිවල ය තදබද අඩුරන්න දබුතුමල්ලගේ මේ අයවයි ෝජනාාව තියෙනවා. උසාවි වල නඩු ගොඩක් ගොඩ ගැහිලා මෙ අහන්න විදිහත් නෑ. ඒ නිසා ඔබතුමල්ල යෝජනා කරනවා නධාන සාමාන්‍ය පපුරවැසියන්ගේ නඩු ගස්තුවක්ද. ඇතන ගත්තොත් දඩ ගස්තුවක් ඔය ඩයක්ඔහය. අපි යම්කිසි ප්‍රශ්නයක් කලා පැමිල්ලක් කරන්න උසාවියටගයාම ඒ උසාවිටයන පුද්ගලයටට සල්ලිග වන්න කියලේ ඒක හේතු ද තු ල් දක්වල තින්නේ. නඩු කොඩග හිලකිල්. නඩු ආලෙවර කරන්න බැකර මේ තිය එෙම තමයි වක් ඉදින්නේෙම උසාවිය අදේ යනෙ උසයි පටන්ගත්ත දාව සිදලලා පාර්සෝකාරීෙන් ාස්තුවයිකිරීමක් කෙරල්ලනේ අදටත් නෑ. නමුත් ඒ ඉදිරිපත් කරන ලේඛන අනුව මුද්දර ගාස්තුක් කියලා එක ලේඛනයකට උපරිම සීමාව ලේඛන දහයයි ෘපියල් දාහක සීමාවට යටත්ව ඒ මුදර ගස්තුවක් ගෙවීමේ අවශ්‍යතාව තයි තියන්නේ එක හැමයි එකට නෑ. බදුම් නඩුවලට දික්කසාද නඩුුවගේටන මූල්ලේ වටිනාකාන් සියන නඩුුවලට පමණක් ඒ තියන ක්‍රමයක් ගරුමන්තතුමායික මේේ අලුද්්‍යයන්නේ දිගටම තිිච්ච ක්‍රම ඒන ඒයි අලුතැ දෙම. ඒයි අව කතයි අලුතන් දෙෙන්නේ. ඔබතුමා කියන විදියට දැනටමත් මුදරගාස්තු සිවිල් නඩු සඳහා මුදරගාස්තු අයිකිරමක් වෙනවානම්. අලුතෙම්මොකට අයවයි යජනාවක් කරන්නේ මේ නඩු උසයිවල නඩු ගඩගැහිලා නඩු ප්‍රමාද වෙනවා මේ ප්‍රමාධය වැලෙක්ට්‍රීම සඳහා. උසාාවිය වෙත නඩුවක් ධාන වූ ඇෑම පුද්ගලයකින් ගස්තුවක් අයි කරනු ලැබී මේතුමා ඒ ජෝජනතින මංකේ දැනට පතින කරම ඔබතුමාට පැහදිිකරම දෙේකන රදිරයි ඔතුමා මුදල් ලැමත්තුමා මේ අය හද ඔබතුමා දැක්කේ නැත්ද මෙතුඒ පැහදිලිකර මොකදකරයි මොක්දේක ඇත්ත කත මේ තියන මේවැනි මට කියනක මේකට උත්තරේ දැ මේ තනවා අඩු විසාලංයාවක් විබාහගයට ගැනීම සඳදා කරසිී තිබීම සමස්ථධකන පදතිව මන ප ශා ගටලුව. ු ශාල ්‍රමාායක් පැවීම ධිර ්‍රියාවලේ ප්‍රමාද වීමටද යුක්තිය පසඳලීමට ප්‍රමාදවීමටද හේතුවේ. එමෙන්ම ඒ රජයටද විශාල්ල ගැටලුවක් වී ඇත. ඒනිසා ඕනෑම පුද්ගලේ කුසසාාවේ නඩුවක් ගොුකිරීමේදී ඒ සඳහව ඩු පෙවරීමේ ගස්තුවක්කයි කිරීමට ම ෝජනා කර. මහදමි. තව ඒගන හරි පැහැදිල කිරීමක් නෑ ඒක උත්තරත් දෙන්න ගොබතුම ම වෙලාව දෙන මුහදමන්න ඒ ගඩු වා. න්තතුමාමේ නඩු පැව නඩු තද දයත්තින ප්‍රමාධ්‍යත්තිනවකෙන ොබතුමාලා පිගන්නවන එකහ දැවරුදු පනාා කැටත්තිේම මේ ගැන තමයි අපි කතාරලතිී නෑම දාම අිරනමත්‍යයන්සේ වැයිශීර්ෂේද. දැන් අපඒකට ගත යුතුරෂ විාල පියෝර ගණනාව කරන්තිය නොව සමතමන්ඩලේ සීමාව ලක්ෂ දෙකමාර පහකර අපි ලක්ෂේක ප්‍රමාණය නඩු අඩු කරගන්න බලබනවා සුළ නඩු යනය එක. ගේම මෝටරත ප්‍රවාහණනාත්‍යා පනත සංශෝධනය කරලා ඒකනුත් විශාල නඩු සංඛ්‍යාව කධිකරණයට යම වලක් පපගන්න බලනවා. ඒ තුළ කාලය ගත යුතු නඩු සඳහක් සාධාර්ණ කාලයක් අධිරන ලබාදීමකෙන් අදහස් කරනවා. ඉතින් දැම් මේ කාරණය සම්බන්ධව තිබෙන නඩු ප්‍රමාණයයි වියදනුයි සියල්ල බලලා ඒක මුදල්ල මාත්‍යන්සි විතින් කරපු යෝජනාව තමයි ඒක. මට පැහ ඒක හොඳ නරක අගුණ ගුණාගුණ ඔබතුමාලට විවේචර කරන්න සාධානයිතිත්තිය නො ඒක පිගන්න නමුත්. රජයක්පදියට රජයට මුදල් අයිකර ගැනීම ක්‍රමවේ දෙයක්විදියට මුූල විශේසඥෝ තයි ඒකාරය දීර්ය කරලති ඒකෙන ඔබතුමා කියන්නේ ඕනෑම පුද්ගලෙක් අපරා නඩක්හෝ සිල් නඩුවක්කෝ ගල්ල උ සාවිට ද්දී. අනිවාර්රෙන්ම ඩුගස්වක් ගෙව යුතුයි කියනෙකද මේතියෝජ නවිත. අපරාද අපාධ නඩුවලදි කිසිසේතේ කාරණය ඇතිවන්න නෑ මොකද අපරාධ නඩු ගුණ කරන්න එක්කො පොලිසිය එකකෝ නීතිපති දෙපාත් ් ච නමුත් අපරාධ ප්‍රයිවත්තියනවා ්‍රයිවෙත්තිය නොව අපරාද නඩුවලට ය ගස්ටුවයි කිරක් කරෙන්නේ නෑ කරන්න ක්‍රමවේදය නෑ. ම ස් ම ිල් ට දක මන්ත්‍ර ම හරි ක ම හ ර ග පැහදිල ද යෝ පැද ි පරස්ර කම ඔප්පු. අවසාන වසයෙන් වෙලා දි ගරු ත ම විනිසරුන්ගේ ගටු පි බද ප්‍රශ්න බතු පැහදිල පොරන්ද වන. නිස්සරුන්දහ වන වැටුක් ියෝහ කදනවයි කියලා. ඒ පිළි බඳුව සැපතම්බර් මාසේ දසය වනිද ජතිකරු ජනාල්පත්තුම සබන්ධ ච්ච සංකච්චාවක් පැවත්ව වනා. නමුත් අද වෙනකං විනිසුරුන් සඳහ වෙච්ච වැටු වියවහ සකස්රල නහ. ඔබතුමාල මේ අයවය කතාාව කියලා තියෙනවා විනිුරන්ගේ වැටු පිසිමතාව. නිවැදි කර කියලා භ්‍යාජනාධකට මහධිකරන සහ අනිකුත් අධිකරන සාමාජිකයන්ගේ වැටුක් පිෂමතාවයන් දෙදාස් දාසේ වර්ශයේදී නිවැරදි කිරීමට කටයුතු කරන ලදී කියලා. නැහැ නිවැරදි කරලා නැහැ තා වගකීමෙන් කියන්නේ හැටහය දෙදා සුපම්ශේෂාධි කරණය නඩුවක් තිබුණ ඒ නඩුවෙන් තින්දුවක් දුන්න එ නඩ ීන්දුව අන්න ඉතා පහැදිලුව කිව විශ්ච කරුණු සඳ වෙනම වැටුක් පික් සක කරන්න කියලා. ඒ වැටුක් පිහයටට අනුව නෙමෙයි. put, ජ. Ubuතුклеkan, A weविuelදා tu Sa na ke. නදපතිවත් අධකරන ම තිවරයත් ස ම් ල්ල ර පිගත්තා මේ චකලයේකන විනිුරන් සදච් වනම් ටපප සහස් කල හැ කියලා. වතුම පිගන්නවද මේ චකර ලේකනින් ඒ වැටුපය මනිුරුන් සදච් වෙනම් වැටුපය සහස් කල න කියලා. තුමාල පොරදුවක් දෙනවද ඒ වැටුපපිිය යතාකාල ද ඉක්මනින් සහස් කරලයි දිරිපත් කරන කියලා. ගරු කනක තුම ම ස්තු න් න තු කිර ගැනෑ. ඇතනම විනිශෂකාරර්තුමල්ලා ඉතාම කටුක ජීවිතයක් ගත කරන්න අනිෙුත් වැටුක් තල බලපුහම විනි්ෂකාරර්තුමල් ලගේ වැටු පරි අඩු.ඒ පැෑ අටේ රස්සාවක් නෙවෙයි. වෛ දෙවරු වගේ උදේට පඩි අරගෙන ඉස්පිරිතාලයෙන් අවස ග කියහල් ප්‍රවට් ප්‍රැක්ටි එකකෙන් සල්ලි හොයන කණඩායමක් නෙව නිශ්කාරවුරුකයන්. මේක බරපතල අඩුම පහසුකන් ඇයටතේ අඩුම වැටුපකට ඉතා විශාල බරක් අදින කණ්ඩායමක් තමයි විනිශකාරර්තුමල් තින් ඒතුමල්ලට වර්තමානය තියන වි්කට ක්‍රමය ඒවා මෙ විශාල වශයෙන් තාඩන පීඩන අවලාද අපහස සිද්ධ වෙද්දී. එතුමල්ලා ඉතාමත්ම කැපවීමෙන් අපේ රටේ අධිකරණ ස්වාධීනව පවත්තගෙන යනවා. දරු විජත හෙරත් මන්ත්‍රතුම ඔබතුමා කියපු කාරණය පිළිබඳව මම අතිකරු ජනතිපත්තුමත් ගරු අග්‍රමාත්‍යතුමත් දනුවත් කරලා අධිකරු ජනාධිපත්තුමත් එක්ක පෞුග මාස කීපය තුළ සාකච්චාවට කීපයක් ඉදිරිපත් තිබුණ. ේය ම තුමලට විශේෂ වැටු කරම රේ ද යජන කරනවා ඔබ ක හය ක් ැ ල . හ ද කියලා ො එක වැදී ක කියනක ුතුමාගගේ දැම පශසි පේන ර ත යක හ ිරන ම ත්‍ර කර විශ්කකාරන්ට ඇතර මගත්තොත් ප්‍රමාණාවත් වැඩු තලයක් නැ ම ත් මයි ්‍රත් ර ට ප තිස් තිස් දක්ක රම්බේ හත් ව ද ලි සම් . <descriptor> <muchyart> <czego odita> එල්ලි දීමමන එල්ල තියන මමු දීමමැල්ලතිතුනට මූලි වැට පන එනිසා ඔුන්ගේ ගරුත්තය ආරක්ෂා කරන්නඒ වැටියයක් වෙනම සක්ස්කල යුත්තුයි කියන කවධාරය කරන ඒවගේම ගරු කතානයක තුමනි අධිකර ච්වායි ජයනගර මකර සේෂ ලිපි ්‍රෂ්ටාර්වරු බඳවා ගැනී. දැම් උදේ හදුනතමන්ත්‍රවර ඇහඒ ප්‍රශ්න. තුගෙන ශේණ ෂ්ටාරනුම් ඳගීම තුේ සේාරුන් දෙව ශේණයට අනයුක්ත කිරීම ඉතා පැදිිව ඒ ඒවා ්‍යවස්ථාව විත්්‍යයනවා කඩවිම් විභාගකින් පස්ස තමයි ඒ බඳවා ගැනීම සිද්ධ කරන්න කියලා. නමුත් ඒකට පටහැනීව මේ වාසකට කලින් ගිය සති දෙහකට කලින් විායව වෙව ශ්‍රේණී සඳ බඳුවගත් එනිසා ලිපිකරුවන්සට පහල හිටපපු ගොඩක්කා අය. එක වරම. ැනීම යන බ ට ක ොම යක් න්න ලුව අදක නැති වර දට එතනයම් වැරදක් ද න ද ර ද මැතුවට ය ොයි ොම ග කිය මය හ ර .